সম্বন্ধে তাহলে তুই না মেতনে বালান্নে মেয়ে কুকুলা গেরু বেল্লা মালুয়া গেম্বা কাটুসা নায়া এত মেয়ালা মুখাদ্দে খেলা তিনি মুলিম মেইন সাতুঙ্গ কোটাস দিয়ে বেদরা তিনি কোহমদে পাদ এতি পাদ নেতি আরে এতি নাতি তোর পাদ এতি পাদ নাতি মেতন ইন্নায়কিম পাদ তিয়েনায় বেঙ্কার গান্ন ও না গেম্বা কাটুসা কুকুরা মেয়ে সাত্তু কিরি কিসি বিটাকাত মেয়ে পাত্তেং আয় পাহালেটে আনবে বে হেম গিয়োত প্যারেদি আর হেমে আনবে বে হেম গিয়োত প্যারেদি মোকদে এক পাত্তেং আপি তোরা গাত্তায় আনিত পাত্তেট এন্নি নে আর পাত্তেং তোরা গাত্তন ইয়াল হেম পাহালেটে আনা মা উদাহরণে কি আন্ন মেয়ে কাটুসা පාද හතරක් ඇති පාද හතරක් නැති විදිහට බෙදලා තියෙනවා මෙන්න කටුසයි ගෙම්බවයි වෙන් වෙනවා කුකුලා මෙන්න තනි වුණා මේ කුකුලා මෙතනින් තන්වී වුණාට පස්සේ අය වෙන කොහෙටවත් එන්න බෑ මේ පැත්තේ එහෙ මේ පැත්තට ගන්න බෑ මේක හයදිත් කිව්වා වලට මතක ඇති ඊළඟට කටුසවයි ගෙම්බවයි බෙදලා තියෙනවා කොහොමද වලිගයක් ඇති වලිගයක් නැති කියලා වලිගයක් ඇති වලිගයක් නැති එතකොට කටුසා ගෙම්බ බෙදුණා පාද නැති කට්ටි ඉන්නවනේ ගොළු බෙල්ල මාළු අනයා. එතකොට එයාලා බෙදන්නේ කොහොමද? වරල් ඇති වරල් නැති. ඊළඟට මාළුවා එතනින් තනි වුණා. වරල් නැති ගොළු බෙල්ලවයි නායවයි ආයෙ බෙදෙනවා. බාහිර කවචයක් ඇති බාහිර කවචයක් නැති කියලා. මොන ගොළු බෙල්ල බාහිර කවචයක් කියන්නේ මොකද්ද? බාහිර කවචයක් කියන්නේ කටුවක්. අර ගොළු බෙලි කටුව තියෙන්නේ කවචයේ කටුව. ගොළු බෙල්ලයි කට්ට අන්න ඒකට කියනවා බාහිර කවචයක් කියලා. එතකොට මෙන්න මේක ඔයාලගේ ටියුට් එකේ පහල ඉඩ තියෙනවා නේද? ටියුට් එකේ පහල පොඩි ඉඩක් ඇති. දැන් මේ ටික ඔයාලා ලියන්න ඕන මේ කොටු අඳින්නවත් පාඩ කරන්නවත් එපා. වචන ටිකයි ඉරි ටිකයි මේ මේ කොටු අඳින්න. මෙන්න මේ ඉරි ටික විතරක් අඳින්න. කොටු අඳින්න එපා. මේක පැහැදිලිව මේක හොඳට මේක පැහැදිලිව වෙන් වෙලා තියෙනවා අඳුර ගන්න ලේසි අර එක ගොඩේ කියන එකක් නෑ මේකේ මේක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මේ විදියට පැහැදිලිව වෙන් කරලා ඔයාලගේ අර ඉඩ තියෙන තැන ඇඳ ගන්න කොටු අඳින්න එපා පාට කරන්න අවශ්‍ය නෑ නම් ටික ලියන්න සත්තුන්ගේ නම් ටික පාද ඇත ඊට යටින් ලියනවා ගෙම්ම කටුස්සක් කුකුලා මේ මේ තියෙන විදිහට ඔයාලා ලියන්න කොටු අඳින්න යන්න එපා. මේක අනිවාර්යයෙන්ම සතුන් කියලෙම දාන්න ඕනේද? උඩින් සතුන් කියලා දාන්න අවශ්‍ය නැහැ. උඩින් තියෙන සතුන් කියන එක අවශ්‍ය නැහැ. සතුන්ගේ ලිස්ට් එකේ ඉන්නවනේ. එයාලා එතනින් පහලට එයාලත් එක්ක එතනින් පහලට ලියාගෙන යන්න. මේක හැමෝම ලියන්න කම්මැලි නැති වෙති කියලා හිතෙනවා හැමෝම මේක සටහන් කරන්න හය පන්තියේ දරුවෙක් හිටියා මේ ලියන්න කිව්වහම ලියන්න ඊට පස්සේ අම්මා කතා කරලා කිව්වා මේ පුතා ලියන්නේ නැහැ කියලා එහෙම වෙන්න එපා ඔයාලා එහෙම නැතුව ඇති ඒ නිසා ඒක සම්පූර්ණයෙන් ලියන්න
deliver කරලා රෙජිස්ටර් කරන්න. ඒකෙන් හතරක් කරන්න ඕන. ඒකේ පළවෙනි එක තමයි මම මේ දීපු උදාහරණයක් ගත්තේ. ඒකේ පළවෙනි එක තමයි අපි මේ කරමින් ඉන්නේ. මේ මේකම කොපි කරන එකක් තමයි කරන්නේ. ඒකේ රටාව එක ගොඩට යන්නේ නැතුව මෙහෙම වෙන් කරලා මෙයාලා මෙහෙට වෙන් කරලා අරගෙන තියෙනවා. අපිට මෙතනින් ඔයාලට පුළුවන් වරහණක් දාන්න. හරිද? වරහණක් දාන්න පුළුවන්. මේ සත්තුන්ට අපි සාමාන්‍ය වරහණක් දානවා. ඔයාලට මතක ඇති. මෙයාලට වරහණක් දාගන්න. දැන් අපි එක දිගට මේ කුකුලව ලියාගෙන යන්නේ පේනවන්නේ. කුකුලව මෙහෙට ලියලා නැහැ. ඉහට ලිව්වොත් අනිත් එක්කෙනත් එක්ක මේක පැටලෙන්න පුළුවන්. මේ නිසා යා පහලට ලියලා තියෙනවා. හරිද? ඒව බලන්න. කුකුලාව එහෙට ලියලා නැත්තේ පහලට අරගෙන අර අනිත් පැත්තට ගිහිල්ලා පැටලෙන එක වළක්වා ගන්න. මෙන්න මෙහෙම සත්තුන්ට වරහන් දා ගන්න. ඉලාන්ට ඉන්න අඹ මඩු පේර පොල් නිදි කුම්බ එතන තියෙන ශාක ටිකක්. ඊළඟට සත්තු ටිකක් ඉන්න ආයේ ශාක ටිකක් තියෙනවා. ඔය ශාක වෙන් කරන්න වලට පුළුවන් සංයුක්ත පත්‍ර, තරල පත්‍ර, කඳ අතුබෙදී ඇත අතුබෙදී නැත අන්න ඒවා ගන්න පුළුවන්. ඒකෙදි මල් පිපෙන මල් පිපෙන මල් නොපිපෙන කියලා ගන්නත් පුළුවන්. පත්‍රවල ධාර තියෙනවා, ධාර නැති, පත්‍රවල ධාර ඇති, ධාර නැති ඒවා ගන්න පුළුවන්. ශාකයකත් කරන්න ඕනේද? ඔය ඉතිරි හතරම කරන්න ඕන. හරිද? ඔයාලා ඉවර දරුවෝ ඔයාලගේ සටහන් පොතේ සටහන් පොතක් තියෙනවානේ ප්‍රශ්න උත්තර ලියන අපි. අන්න ඒකේ පේපර්ස් කරන පොතක් තියෙනවානේ. ඒකේ ඔය ශාක ටික ලියලා ඔතන හතරම
කරලා මට WhatsApp කරන්න. ඒකේ ඒක අනිවාර්යෙන් චෙක් කරන්න ඕන. මොකද ඔයාල සමහර ලාවට ඒක ලියන රටාව වරද්දනවා. ඒ ලියන රටාව වරද්දනවා. ඒ නිසා නිවැරදි රටාවට ලියන්න ඕන නිසා ඉතිරි හතරම කරන්න ඕන. ඒකෙන් පළවෙනි දෙවෙනි එකට තියෙන ශාක ටිකන්නේ. අපි ශාක ටික අන්තිමට කරමු. මෙතන ගිරව ගැඩවිලා බල්ලමුවා කපුට පත්තෑය. අන්න යාලා ටික කරන්න ගන්න. හරිද? සමර්ධරු තාම ලියනවනේ. ඒ නිසා ඔක ඉවර වෙච්ච දරුවෝ රෝම ඉලක්කම් 3ට තියෙන දෙබදුන් සුචිය. හරි. ඔය තියෙන අන්න ඒ විදිහට පැහැදිලිව තියෙන්න ඕන. ඒක ඉතාල පැහැදිලිව තියෙනවා. හොඳට ඉඩ බැලන්ස් කරගෙන තියෙනවා. එක ගොඩේ නැහැ. අන්න ඒ විදිහට පැහැදිලිව තියෙන්න ඕන. හරිද? එක ගොඩේ සමහර දරු තව මැදට කරන්න වෙනවා. පේන්නේ නැහැ. හරි. ඒත් ඒකෙත් පැහැදිලි. එක ගොඩේ නැහැ. අන්න ඒක තමයි වැදගත් දේ. එක ගොඩේ නැතිව හොඳට ඉඩ අරගෙන ඉඩ බැලන්ස් කරලා එක ගොඩේ නැතුව ලස්සනට මේ දෙබුදුන් සුචි ලියන්න ඕන. පේපර් එකේ ෆුල් ස්කැප් එකේ ලියන කොටත් ඔයාලා ඒක ඉගෙන ගන්න. ඒ නිසායි මම කිව්වේ අනිත් ලියන ඒවාට උත්තර ලියලා මට එවන්න බලන්න කියලා. දැන් මේක 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 ආකෘතියක් තියෙනවනේ. ඒ ආකෘතිය තියෙන නිසා පොඩි සහනයක් ලැබෙයි. නමුත් ඔයාලා තනියම ලියනකොට ඕක හරියට ගලප ගන්න ඕන. ඉඩ හොඳට අරගෙන ඉඩ මෙට මෙට කරලා එක ගොඩේ නැති වෙන්න බලප ගන්න ඕන. දැන් මොකද කරන්න ඕනේ? අර අභ්‍යාසෙ දිනේ. ඔව්, ඒකේ රෝම ඉලක්කම් 3 කරන්න ගිරවයින් එක. ඔක ලියලා ඉවර දරුවෝ සම්පූර්ණ රිසයින් කරන්න. මම හැම දරුවෙක්ම ලියලා ඉවරනාට පස්සේ ඔයාලගේ පොතේ කරන්න ඕන. ඔයාලගේ සටහන් පොතේ කරන්න. ඔක ලියලා ඉවර දරුවෝ රිසයින් කරන්න. එතනින් පස්සේ මම අර පොඩි ගේම් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා නැවතත් මෙතෙන්ට එනවා. ලියලා ඉවර දරුවෝ ඉන්නවනේ කීප දෙනෙක්. එයාලට පුළුවන් මම ස්ක්‍රීන් එක ෂෙයා එක අනිත් පැත්තට යනකම් ගේම් එකට යනකම් රෝම ඉලක්කම් 3 ගිරව ගැඩවිලා බල්ලමුවා කපුට පත්තෑය. කපුටා ඉන්නවා. අන්න ඒක මේ මොකක් කරන්නද? ඒක ඔයාලා පොතේ ලියන්න. සටහන් පොතේ ලියන්න. සටහන් පොතේ ලියන්න. අපි අනිත් තැනට මාරු වෙනකම් ඔයාලා කාලය අරගෙන ඒක ලියන්න. කියන්න. ටියුට් එකේම තියෙන්නේ. ටියුට් එකේ රෝම ඉලක්කම් 3 බලන්න. අවසාන පිටුවේ තියෙන්නේ. ඊවෙනි පිටුවේද? අවසාන පිටුවේ නෑ. 7 වෙනි පිටුවේ. ටියුට් එකේ 7 වෙනි පිටුවේ. ටියුට් එකේ 7 වෙනි පිටුවේ. හරි. ජනාදිදුව ලියලා තියෙනවා. ඒකත් පැහැදිලි. හොඳට විසිරුවලා ලියලා තියෙනවා. අන්න ඒ විදිහට ලියන්න ලියන්න පුළුවන් වෙන්න ඕන. කියන්න. සර්, අපි 3 වෙනි ප්‍රශ්නේ විතරයි නේද කරන්න ඕනි? 3 වෙනි එක විතරයි. ඔක්කොම කරන්න වෙලා මදි වෙයි. දැනට 3 වෙනි එක විතරක් කරන් දරුවෝ 5 දෙනෙක් දීලා ඉවරයි. තව දරුවෝ කීප දෙනෙක් දීලා ඉවර වුණාම මම යනවා අර ඇක්ටිවිටි එක කරන්න. එතකොට ටියුට් එක මම ගෲප් එකට දැම්මා. මම මේ දැන් මේ අද පාඩම එකතු කරන්න වෙනවා. ඒක චුට්ටක් වෙලා යයි. මේ රෙකෝඩින් දෙකක් තුනක් විදිහට එයි. ඒ රෙකෝඩින් තුනම එකතු කරන්න ඕන. එකතු කරලා තමයි ලින්ක් එක දාන්න වෙන්නේ. ඉනිසා එකට චුට්ටක් වෙලා යයි. හරි. ටියුට් එක මම ගෲප් එකට දැම්මා. ටියුට් එක නැත්තම් කියන්න මම අහකව මට ප්‍රයිවට් මැසේජ් එකක් විදිහට එවන්න. මම ටියුට් එක එවන්න. හරි. දරුවෝ 6 දෙනෙක් ඉවරයි. මේ ටික ලියාගෙන. හරිද? මේ ටික ඔයාලගේ සටහන් පොතේ ලියන්න කිව්වේ මම. ඔයාලගේ සටහන් පොතේ මේක ලියන්න. ඊළඟට හරි. අනිත් දරුවොත් බලන්න තව ඉන්නවා. සෙත්, චිතුලි, එසඳි,
රසනි සඳරු විනුදි විමෙත් අවිනු විමෙත් ඉවරයි ඔව් චිත් කියන්න සර් මේක අපිට කරන් ගියේ නිසා මේ වයිෆයි ප්‍රොබ්ලම් එකක් කියලා ලියුණා සර් දැන් කිව්වේ ඔය ස්ක්‍රීන් එකේ තියෙන එක පොතේ ලියා ගන්නද නැත්නම් ටියුට් එකේ ඉඩ තියෙන තැන ලියා ගන්නද මේක ඔයාලා ටියුට් එකේ ඉඩ තියෙන තැන ලියන්න කිව්වේ ඔයාලට පුළුවන් තුන්වෙනි එක මං කිව්වා ලියලා ඉවර දරුවන්ට පටන් ගන්න කියලා තුන්වෙනියට තියෙනවා ගිරව ගැඩවිලා බල්ලා මුවා කපුට පත්තෑ අන්නේ ටික ඔයාලගේ සටහන් පොතේ දෙබුදුන් සුචියකින් වෙන් කරන්න පටන් ගන්න කියලා මම කිව්වා ලියලා ඉවර දරුවන්ට ඕක ඔයාලගේ ටියුට් එකේ එතන ලියන්න පුළුවන් හරි නේද හරි සර් හරි සර් අනිත් දරුවෝ කොහමද එසඳි පුස්තලි සඳරු විනෝදි මොකද හරි මට මැසේජ් එකක් ආවා WhatsApp මැසේජ් එකක් ආවා ටියුට් එක මම එවන්නම් දුගේ නම දාන්න දුව නේද මම හිතන්නේ කිව්වේ මැසේජ් එක කොසන් දුව හරි ටියුට් එක හම්බෙච්ච නැති දරුව මැසේජ් එක හරි අපි එමුනම් යමු ඇක්ටිවිටි එකක් තියනවා කරන්න එමුම ලෑස්තිද මම ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරනවා චැට් එකටත් දාන්න WhatsApp වලටත් එවන්න හරිද හරි මෙන්න මෙතන තමයි තියෙන්නේ මලට පේනවා ඇති දැන් මේක තියෙනවා ගේම් පහක් තියෙනවා මේක වලට අදාළ නැහැ නමුත් මෙන්න මේක වලට කරන්න පුළුවන් ආලා ඉගෙන ගත්තනේ පුෂ්පේ කොටස ඉගෙන ගත්තා ඒක දසත් කරන්නේ සර් ඔක කරාස අපි ඒ පුෂ්පේනේ කලේ ඔව් සර් ඊළඟ මේක කලේ නැහනේ ඒක කරන විදිය දන්නවනේ නේද දැන් මේ පෘෂ්ඨවංශීන් කියලා එකක් තියෙනවා මම ඒකේ ලින්ක් එක එවනවා. ඕකේදී ක්‍රම කීපයක් තියෙනවා. නමුත් මම සාමාන්‍ය කෙවන්නේ ඔයාලට ඔගේ ෆෝමැට් එක වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කරගන්න යන්නේ එපා. ඔයාලට තියෙන්නේ ඔයාලගේ ස්පීඩ් එක හදාගන්න, හැට හුරු කරගන්න. රූපේ තියෙනවා පක්ෂීන්, පෘෂ්ඨවංශීන්, ඊළඟට මත්ස්‍යයින්, උභය ජීවීන්, උරගයින්, ශීරපායින් කියලා නම් ටික එනවා. එනකොට රූප ටික වැටෙනවා. රූප ටික වැටුනහම ඔයාලට අදාළ රූපේ ඔයාලගේ වේගේ වැඩි එක්කෙනාට ඉවර කරන්න පුළුවන් වේගේ වැඩි එක්කෙනාට ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් ලීඩර් බෝඩ් එක කියලා එක දන්නවනේ නේද ඒකත් මම චුට්ටක් කියන්න ඒක කරන්න එක කියන්නේ ගේම් එකට ගියාම මොකද්ද කරන්න තියෙන්නේ මම කිව්වේ ඒක තමයි ගේම් එකට ගියට පස්සේ නම් ටික එනවා මෙහෙම රූප හයක් වැටෙනවා ඒ රූපේ පක්ෂීන් නම් පක්ෂීන් එතන පක්ෂීගේ රූපයක් තියෙනවා තරල දෙයක් තියෙන පක්ෂියාව තෝරලා ක්ලික් කරන්න තියෙන උභය ජීවීන් කියලා නමක් එනවා උභය ජීවියාව රූප වලින් තෝරලා ක්ලික් කරන්න තියෙන එහෙම එහෙම එනවා ඒකට පින්දුරේ ඉන්න මේ ඒ පින්දුර ටික ඇසේ ඉන්න මේ කුරුල්ලව කොහමද හොයාගන්නේ ඕ එහෙම හොයලා ක්ලික් කරන්න තියෙන ප්‍රවේගය ඉක්මන් එක්කරාට අඩු කාලයකින් හරි ලකුණු ටික තෝරා ගන්නවා. සමහරවිට අපිට පැටලිලි සහිත තියෙනවා නම් වේලාව ගත වෙයි තෝරන්න ගියා. මම මේ වෙන එකක් වලට මේකේ මම වලට මතකයක් දන්නේ නැහැ. මම මේකේ මේ චුට්ටක් පෙන්වන්නම් මේ 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 මේකෙදි මේ ලීඩර් බෝඩ් එකට ඔයාලගේ නම දාන්න ඕන කියන එක. හැබැයි ලීඩර් බෝඩ් එකේ නම දාන්න දෙන්නේ ඔයාලා එතනින් මේ ඉක්මනින් ආවොත් විතරයි. ඒ කියන්නේ එතන මේ
ඉක්මනින් ඉවර කෙරුවොත් තමයි ඔයාලට නම දාන්න චාන්ස් එක දෙන්නේ. මම මේක 20 දිනෙකට සෙට් කරලා තියෙන 20 දිනෙක ගෙනම් දාන්න. දැන් මේක එනවා මේක මම වෙන එකක්. හරිද? මේක ඔයාලට අදාළ එකක් නෙමෙයි. මම මේක පෙන්වන්න දුන්නේ ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙන්නේ. ඔය සබ්මිට් කළාට පස්සේ මේ මේක වෙන ගේම් එකක්. මට මේ අර ලීඩර් බෝඩ් එක කියන එක ඔයාලට පෙන්වන්න ඕනේ ඉතින්. දැන් මෙහෙම එනවා මැසේජ් එකක්. හරිද? මේ මැසේජ් එකේ මේ ලීඩර් බෝඩ් කියලා තියෙනවානේ. ඒක මේ මේත් පේනව නේද? දැන් ඔයාලා ගේම් එක කරලා සබ්මිට් කළාට පස්සේ මේ වගේ කළු පාට තිරයක් එයි. මේ මේ පොඩි කොටුවක් පේනවද? ඔව් සර්. එතකොට 8න් 8යි ටයිමින් තියෙනවා. මෙතන වැටෙනවා you are on the leaderboard කියලා. කියන්නේ leaderboard එකේ තැනක් තියෙනවා කියන එක. 20 දෙනෙක්ට chance එක දීලා තියෙනවා. එතකොට දැන් මෙහෙම මේක ආවොත් මේක එනවා මේක ආවොත් leaderboard එක කියන එක click කරන්න. click කරපුවාම ඔයාලගේ නම නම කොටස් දෙකක්වත් ලියන්න. අපි හිතමු මෙතන ඉහංසා දුවගේ නම පේනවා. ඉහංසා විතාන කියලා නම් දෙකම ටයිප් කරන්න. පැහැදිලි නේද? එතකොට මෙහෙම නම ගහන්න තියෙනවා. හරිද? මෙහෙම නම ටයිප් කරන්න. නම ටයිප් කරලා එන්ටර් කරන්න දින්න. එතකොට ආව ලීඩර් බෝඩ් එකේ පේනනවා. නමුත් දැන් මම කරපු ගේම් එක නෙමෙයි ඔයාලට තියෙන්නේ. ඔයාලට තියෙන ගේම් එක වෙන එකක්. ඒකෙදි මම කිව්වා පක්ෂීන් කියලා වැටෙනවා මෙහෙම. වැටෙනට පස්සේ ඔයාලට මෙතන දැන් ওই පොඩි තොටු පේනවා ඇති 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනාගෙන් පක්ෂියාව හොයලා ටග් ගාලා ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ කෙනෙක් එනවා. එයා උරගෙයක් නම් මෙතන ඉන්න උරගයාව ක්ලික් කරන්න තියෙනවා. ආයෙ එකක් එනවා. හරි. අපි මම මේක ෂෙයා කරන්නම්. මෙන්න මේ වලින් වෙනස් කරන්න පුළුවන් මේකේ මේ ගේම් එකේ යන රටාව. හරිද? ඔයාලා දැන් කරන්න යන්න එපා. ඒක අපි එකම රටාවකට කරමු. මොකද මේ වට ගියත් වෙලාව වෙනස් වෙන අපිට මේක ගලප බලා ගන්න බැරි වෙයි. චැට් එකට දාන්න. ඔව්. ඉන්න. සර් අපිට කරන්ට් කප් මිනිග දැන් ආවි සර් මොනවද කර කර හිටියේ? අපි අර මේ මොකක්ද දෙබිදුන් සුචි ලියලා තිබ්බා. දෙබිදුන් සුචි ලිව්වට පස්සේ හරිද? දෙබිදුන් සුචි එකක් ලිව්වා. ටියුට් එක ඉවර කළා. ඒ ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කළා. දුව ලිව්වේ කොතනින්ද? හරි සර්. හරි. මම මේ මීටින් එකට ගේම් එකක් ගැන කී කීටි ඔන්න ගේම් එක එව්වා. මම ඒක දැන් දාන්න WhatsApp වලටත්. සර් කියන්නේ අපි දැන් ඒක කරන්න ඕනද? ඔව් දැන් කරන්න. මම විනාඩි 5කින් නවත්තනවා. දැන් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඔයාලා ස්ටාර්ට් කරන වෙලාවත් එක්ක තමයි ඒකේ වෙලාව පටන් ගන්න. ස්ටාර්ට් කරන්න. chat එක මේ WhatsApp වලටත් දෙනවා. ඒක ක්ලික් කරලා යන්න තියෙන්නේ. මේ ගේම් එක කරලා ඉවර දරුවෝ raise hand කරන්න. ඒක නැවත නැවත ස්ටාර්ට් කරන්න පුළුවන්. වලට පේන ඇති ලීඩර් බෝඩ් එකේ තාම නම වැට නැහැ කාගේවත්.
මේකට විනාඩි එකකටත් අඩු කාලයක් යන්නේ ඒ නිසා ඔකී උන්නා සබ්මිට් කළාට පස්සේ ආවට ලකුණු 6න් කීයද කියලා බලාගත්ත හැකි 6 මාර්ක් නම් ලකුණු 6යි වරද්දන්න දෙයක් නෑ ඇත්තටම ඔක හරි සර් පළවෙනි එක සර් ගියා සර් ඒ කියන්නේ සර් පළවෙනි ස්ටක් වුණා සර් අර එන්න උඩින් නේද මේක මේ ආය කරන්න පුළුවන් ඉවරනට පස්සෙත් ආය කරන්න පුළුවන් නමුත් තාම ඔයාලගේ කායිවත් නම මේකට ඇතුළු වෙලා නැහැ තාම හරි සර් පටන් ගන්න මම කිව්වේ දාන්න කියලා විදියක් ඒ විදියට දාන්න තියෙන්නේ හරි මෙතන ඇවිල්ලා තියෙන නම් කිහිපයක් නะ මෙතන 10 දෙනෙක්ගේ නම් තියෙනවා. එතකොට මේ 10 දෙනාගේ නම් වෙනස් වෙනවා මේ ලකුණු ප්‍රමාණය සහ ස්පීඩ් එක මත. මේ ස්පීඩ් එක දැන් මෙතන විනාඩියක් ගිලා තියෙනවා. මෙතන තත්පර 59යි තත්පර 47යි අඩුම තත්පර 40.2න් තමයි ඉවර වෙලා තියෙන්නේ. මේ එතකොට දෙනා දරුවන්ටම ආය කරන්න පුළුවන් මෙන්න මේ කාලය අඩු කරගන්න. එතකොට එයාලගේ නම ආයමත් ලීඩ් බෝඩ් එකට වැටෙනවා. මේ මෙතන පේනව නේද ඔයාලට නම් ටික? අපේ මේ දරුවන්ගෙන් දෙනා දුව ඉන්නවා, කවිනු මිනාන් ඉන්නවා, තුන්වෙනියට හසාරා ඉන්නවා, හතරවෙනියට විනුද ඉන්නවා පහට, සෙත් ඉන්නවා හයට, එසන් ඉන්නවා හතට, පොසුනි අටට, විනුද නවයට, ඉහංස 10යි. ඔව්. මට පෙන්නන්නේ සර් මම 6 වෙනි එකට ඉන්නවා කියලා. බලන් බලන් ඉන්න ඉන්න දැන් මම ආයෙ රිෆ්‍රෙෂ් කරන්නම් මේක ඉන්න චුට්ටක්. දැන් අප්ඩේට් වෙන්නේ කවුද? මෙන්න ආයෙ වෙනස් වෙලා තියෙනවා. දැන් මේ කලින් විනාඩියක හිටිය නිහංසදුව අර ඔයාලට ආයෙමත් කරන්න පුළුවන් කියලා මම කිව්වේ ඒකයි. මේ දැන් ওই වෙන ගේම් වලට ඇබ්බැහි වීමට වඩා දැන් මේකට උනත් ඕනකට වඩා ඇබ්බැහි වෙන එක හොඳ නැහැ. මේ මේකේ මතක තියාගන්න ලේසි. දැන් ඔයාලට පෘෂ්ඨවංශී සතුන් කාණ්ඩ ටිකට අදාළ සතුන් එලා මතක් වෙනවනේ. මේක ආයේ රිෆ්‍රෙෂ් කරන්නම්. එතකොට බලමු කොහොමද ප්‍රතිපල වෙනස් වෙලා තියෙන්නේ කියලා කළා නම්. මම රිෆ්‍රෙෂ් කරනවා. එකට ඇවිල්ලා තියෙනවා ජනාධිතුව. තත්පර 40.1කින් ඉවර කරලා තියෙනවා කවිනු මිනා 3 අසාර 4 විනෝදි 5 7 6
සන්දීප 7 විනෝදි 8 එසන්දි 9 චිතුලි 10 මම තව විනාඩියකින් ඔක අවසන් කරනවා මම මෙතනින් ස්ටිල් එකෙන් අයින් වෙනවා ඊට පස්සේ මම ආයෙ පාරක් රිෆ්‍රෙෂ් කරලා බලන්න මම අයිට් කරා ඒත් සර්ට ඇවිල්ල නැද්ද කොහෙද ඇවිල්ලාද ඉහන් සදුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියන්න මං සවුතන දන්නේ නැහැ ඔව් මොකද ඉහන් සදුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මොකද ඉහන්සා දුව කලින් විනාඩියක් විතර ගියා නමුත් දැන් තත්පර 39.5 වලින් මේක මේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා දැන් මේක ආයෙ රීෆ්‍රෙෂ් කරපුවාම ඔයාලා කළා නම් අපිට බලන්න පුළුවන් කොහොමද කියලා ජනාදි දුව දෙවෙනියට ඇවිල්ලා තියෙනවා ඊළඟට සන්දීප 4 කවිනු 5 අසාර 6 විනුදි 7 සෙත් 8 මම කරන ගමන් ඉන්නේ සර් හරි සර් මම අයිපාරක් කළා මම 10 විනිය කියලා මට පෙන්නනවා එවනත් මේ සර් තාම ඇවිල්ලා නැහැ ඒ මම ඇවිල්ලා නැත්තේ රීෆ්‍රෙෂ් කරපු නැති හින්දා හයි සර් මං කළා ආයේ දැන් අර මම බලන ටිකට කවුරු හරි සර් මම ආයෙ කරා මම අර බලපු ටිකට කරපු සාහය වෙනස් කළා කියන්න සාප්පිට මේ ආර කරන්න පුළුවන්ද මේක ඕන වාර ප්‍රමාණයක් කෙරුව හැකි හරිද ඕන වාර ගානක් කෙරුව හැකි මේකෙන් ඔයාලගේ මේ කාලයට කොහොමද ප්‍රතිචාර දක්වීම ඒ කියන්නේ ඩග්ගාල රූපේ අඳුර ගන්න ඕන ඊළඟට බලන්න මෙතන හසාර 1 සෙත් 2 ඊළඟ ඉහංස 4 ජනාදි 5 විනුදි 7 සන්දීප 8 ලිතිල් 9 රවිනු මිනාන්ද වල දැන් මම මේ තත්පරයේදී තව දරුවෝ කී දෙනෙක් ඔක අප්ඩේට් කළා නම් ඔය ප්‍රතිඵලය ආයෙ වෙනස් වෙනවා. එළ ලීඩ් බෝඩ් එකේ නම දාන්න තියෙනවා. මෙතින් මම අහපම යන කළා හරි. ඔක පැහැදිලි නේද? අපි එන ඔක නවත්තමු දැන්. මම මේකෙන් වල මේක එකක් කළා නමුත් ගියේ පාරේ රීඩ බෝඩ් එක එහෙම ලොකුවට බැලුවේ නැහැ මේකේ තියෙනවා දැන් මේ ගේම් එකම කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා මෙන්න මේ බැලුන් එක බලන්න මම පෙන්වන්නම් කරලා ඔයාලට පේනවා නේද ඔව් සර් දැන් මේකෙදි ගේම් එක පොඩ්ඩක් වෙනස් මෙතනදී මේ මෙතන මේ කෝච්චියට වට්ටන්න ඕන කවුද ශීරපායි සතෙක්. මෙතන මෙතන බලන්න ඕන ශීරපායි සතා කවුද කියලා ගානට මේකට වට්ට ගන්න ඕන. ඒක අපි අර රූපේට ඇහැට යන්නත් ඕන. ඊළඟට මෙතන එන කෝච්චියේ වේගයට අනුව අපි තෝරා ගන්නත් ඕන. ඉතින් මේක අර අධ්‍යාපනික වේජීවීන් කියන්නේ කවුද වේජීවි ඒ විදිහේ තියෙනවා හරි මම ඒක දිගටම කරන්න යන්නේ ඉතින් මේක වලට අර පාඩම පොඩක් ලස්සනට විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් හරිද සර් අරස මංස කරා දෙදුම් බාරම්ම කරා සර් ඒ කිස එම එලන්ස තප්පර 49යි යන්නේ සර් ඒ වුණාට සර් මේ මම දාන්නේ 37කින් වගේ ඉවරනවා මේක 40 කියලා මේ අර යනවා වෙලාව ගොඩක් ඉවර වෙන්න අපේ එතන එන්ටර් කරන්න ඕන ටක් ගාලා ඒ කියන්නේ එතන අර ටික් ටික් ගාලා මේ යනවා ඒක චුට්ටක් බලන්න ඒක කොහොමද කියලා මම මේක බැලුවා යනවා මං ඉවර කරගොම ඉන්නක් කියලා යනවා තප්පර දෙකකින් ඔය කොහොමද හැමෝම ඉතින් මගෙත් එහෙම ගියා ඉවර කරපුවාම හැමෝටම තප්පර දෙක තුනක් යනවා දැන් මම මේක කරලා පෙන්නන්නම් දැන් මෙහෙම ගියාම මෙතන එනවනේ කවුද උරගයේ කවුද උරගයා කියන්නේ මට හොරා ගන්න හරි උරගයේ කෙනා ඊළඟට මෙතෙන්ට එනවා පක්ෂීන් ඊළඟට එනවා කවුද මත්ස්‍යෙක් එනවා
ඊළඟට එනවා කවුද ශීර්පායින් ආරෙන් එනකොට මෙහෙන් ගන්න පුළුවන් නම් හොඳයි බේ ජීවීන් අන්තිමට එන්නේ මෙයානේ හරි පුෂ්ඨ වංශී දැන් මේක තාම ඉවරුණාට මෙතනින් යනවා තාම දැන් 37 නැවතුණා දැන් ලීඩ් බෝඩ් එකට නම දානවා මගිනවා හරිද බැලුවොත් ලීඩ් බෝඩ් එකේ කවුද ඉස්සරහින් ඉන්නේ කියලා ෆීඩ්බැක් කියමු බලන්න මෙන්න මෙතෙන් දැන් මම ඉන්නේ 5 වෙනියට මෙතන ඉන්න කවිනු ඉන්නවා 2 වෙනියට මේ දැන් අප්ඩේට් එක එක බලන්නේ මම ආපහු වෙරේ නෑනේ සර් මේ කවිනු කලේ නැද්ද කවුද මෙතනදී රවිනු 2 ජනාදි 3 හසාර 4 මම 5 සෙත් 6 විනුදි 7 ඉහංස 8 සංදීප 9 භූමි 10 හරි එතකොට අපි ඔක ඔතනින් ඔක දිගටම යන්නේ නැහැ දැන් මම කියන්න හදන්නේ මම උත්සාහ කරනවා මෙතන මේ මේක අපිට හදන්න දෙන්නේ 5යි නමුත් මේ මේක මම 9 වසර ළමයෙක්ට හදපු එක මේක 11ටත් ගැලපෙනවා මේක ඔයාලටත් දුන්නා සහ මේක ගැලපෙනවා තව 11 වසරටත් අයිති මේක 10 වසරට අයිති එකක් මේකේ අපිට අපේ ප්‍රී හදන්න දෙනවා විනාඩියකින් අවසන් වෙයි ආයෙ සම්බන්ධ වෙන්න මේ මේක ආයෙ අපිට හදන්න දෙනවා ගෙවලා ගන්නවා නම් තමයි වැඩිපුර හදන්න දෙන්නේ කොහොම හරි ඔයාලට පාඩමේ තියෙන මොකද්ද ආසාව එහෙම නැත්නම් පාඩමට මතක තියාගන්න දැන් මේක කීපතාවක් කෙරුවොත් ඔයාලට අමතක වෙන්නේ නැහැ මේ හෘදේ කියන පාඩමේ මේ කොටස් නම් කෙරුවොත් මේ පුෂ්පේ මේක කීප වතාවක් දැන් කෙරුවොත් මේ රූප සටහන නම් කෙරුවොත් එතන අමතක වෙන්නේ නැහැ. එතකොට විභාගෙදී සම්පූර්ණ ලකුණු කිසි බයක් නැතුව ඒවා නම් කරලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි මම කියන්න උත්සාහ කරේ. අපි ඊළඟ කියන්න. දැන් එකෙන් අයින් වෙන්න. මේ ගේම් එක අයින් වෙන්න ඒක ඇති එකලා විනාඩියකින් අවසන් වෙයි නමුත් ආයෙ සම්බන්ධ වෙන්න අපිට තව විනාඩි 10ක් පාඩම කරන්න පුළුවන් මේ මෙතන අර ශාක ටිකක් තියෙනවා දැන් අර මම දෙවෙනියට දාලා තිබ්බ ශාක ටිකක් අඹ මඩු පෙර පොල් නිදි කුම්බා කියලා ඒකත් මෙතනින් ගත්ත ශාක ටිකක් තියෙනවා බලන්න මේ අඹ මඩු පෙර පොල් නිදි කුම්බා කොහොමද මෙයාලා බෙදලා තියෙන්නේ